ගීහර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය අභිමානවත් 70 වෙනි නිදහස් සමරුව 2018 පෙබරවාරි 4 වෙනිදාට යෙදී තිබෙනවා වර්ෂ 1815 දී අපට අහිමි වූ නිදහස යලි දිනා ගන්නට ශතවර්ෂයක් පමණ ගත වුණා 1948 පෙබරවාරි 4 වෙනිදා තමයි යලි අපට සයිවරී භාවය ලබා ගන්නට පුළුවන් වුණේ. ඒ ශතවර්ෂයක පමණ කාලය තුල රට දැය සමය වෙනුවෙන් බිලිදුන් ජීවිත අති විශාලයි. 1818 දී ඒ වගේම 1848 දී එයින් පසුව තව මෑත කාලයේ වෙනතුරුම ඒ නිදහස වෙනුවෙන් සටන් වැදුණු අපේ වීරයන් රාශියක් ජාතියේ නිදහස වෙනුවෙන් ජීවිත පූජා කළා. අවියෙන් දිනාගත නොහැකි වූ නිදහස දේශපාලන වශයෙන් අපට දිනා ගන්නට පුළුවන් වුණේ ශතවර්ෂයක් පමණ ගත වුණාට පස්සේයි. රටක් හැටියට යලිත් අපට අපේම කිව හැකි රජයක් යටතේ නිදහසේ ජීවත් වීමට ලැබුණ 1948 පෙබරවාරි 4 වෙනිදා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. අභිමානයෙන් සිහිපත් කරනවා. අද අපි සමරන්නේ ඒ අභිමානයයි. ජාතියක් හැටියට නිදහස ලැබිය යුත්තේ දේශපාලනික වශයෙන් පමණක් නෙවෙයි. මානසිකවත් ඒ නිදහස ලැබිය යුතුයි. යටත් විජිතවාදී චින්තනයෙන්, වැඩවසම් චින්තනයෙන් මිදී ලබන මානසික නිදහස නම් අප තවමත් ලබා තියෙනවාදයි සැකයක් ඇති වෙනවා. චින්තන නිදහස දේශපාලන නිදහසට වඩා වැදගත් කියලයි මට හිතෙන්නේ. වහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි යශෝකල්වල් ජෝතිය විනෙන්දුදාරයි එවන් අසිරිම ජාතිය ජයෙන්දුදාරයි යශෝකල්වල් ජෝතිය විනෙන්දුදාරයි අප අතර සිටි කෘතහස්ත ගේයපද රචකයෙකු ඩෝල්ටන් අල්විස් සූරීන්ගේ මේ සංකල්පනය. නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි. දේශපාලනික නිදහස බ්‍රිතාන්‍යෙන් අපට ලැබුණ බව ඇත්ත. ඒත් අපි නිවහල් සිතුවිලි ඇතිකරගත යුතුයි තවදුරටත්. ඉංග්‍රීසින් මේ රටේ හිටියා නම් කොච්චර හොඳද කියලා හිතන අය තවමත් අපි අතර ඉන්නවා. නිවහල්ව සිතනකොට ජාතිවාදී හැඟුම් වලින් තොරව, ආගම්වාදී හැඟීම් වලින් තොරව, කුලවාදී හැඟීම් වලින් තොරව නිවහල් සිතුවිලි ඇති කර ගන්න ඕනේ. ජාතියක් එවැනි පටු අදහස් වලින් තොරව නිවහල්ව සිතනවා නම් තමයි ඒ ජාතිය උදාර වෙන්නේ. ඒ වගේම නිවහල් නිමැවුම් මවන නිසාත් ජාතියක් උදාර වෙන්න පුළුවන්. නිමැවුම් කියලා කියන්නේ නිර්මාණයක්. නව සොයා ගැනීම. නිවහල් නිමැවුම් කිව්වහම අනුන් අනුකරණය නොකරන නිමැවුම් වෙන්න ඕනේ. ඇඳුම පැළඳුම කෑම බීම උපකරණ මේවලම් ගෘහ නිර්මාණ කලාව සාහිත්‍ය වගේ මේ ශේෂ්ත්‍රවලින් උනත් පරගැති චින්තනයකින් තොරව නව නිමැවුම් කරනවා නම් බටහිරට ඇමරිකාවට හෝ වෙනත් කිසිම රටකට වහල් නොවී නිමැවුම් කරනවා නම් තමයි වටින්නේ. නිවහල්ව නිමැවුම් කරන අනන්‍යතාවක් ඇතුව නිමැවුම් මවන හිස උදාරයි. නිවහල්ව සිතන නිවහල් නිමැවුම් මවන ජාතිය අසිරිමත් ජාතියක්. එවන් අසිරිමත් ජාතිය ජයෙන් ජයට පත් වෙනවා. යසෝ කැලුම් කීර්තිය ආලෝක රශ්මිය. යසෝ කැලුම් කියන්නේ කීර්තිය ආලෝක රශ්මිය. යසෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි. වර ජෝතිය කිව්වේ වර කියන්නේ උතුම්. ජෝතිය කියන්නේ බැබලීම. ඒ වගේම පින් මහිමෙන් බබලන එවන් නිවහල් ජාතිය උදාරයි. නවෝදයේ
සිත සනහා නව සිහින සදානයි වර ජෝතිය පිනෙන් උදාරයි දෙවන් අසීම ජාතිය ජයෙන් උදාරයි යශෝකන් නිදා නොවිඳ යලිපිබිදී ආස බලන්නේ කියනකොට එයින් අදහස් වෙන්නේ ජාතිය අවදි කරන්නට දරන වෑයම කියන එකයි. නිදා නොවිඳ යලිපිබිදී ආස බලන්නේ කියන යෙදුමින් ජාතිය අවදි කරන්නට දරන වෑයම අපට වැටහෙනවා. ලැබූ නිදහසෙන් පස්සේ ජාතිය උදාසීනය විය යුතු නැහැ. ප්‍රබෝධයෙන් ආස දෙස බලන්න ඕනේ. එතකොටයි නව උදයක, නව උදාවක, නව යුගයක තේජස රැඳුණු හිරු පිපී දිලන බව අපට පෙනෙන්නේ. ඒ හිරු එළියෙන් පීදෙන හෙළ රන් ගොයමේ සිරිය එතකොටයි අපට දකින්නට පුළුවන් වෙන්නේ. පීදෙන හෙළ රන් ගොයම දකින හෙළයන්ගේ නෙත්සිත් සනසාගෙන අනාගතය පිළිබඳ සිහින බලාපොරොත්තු ඇති වෙනවා. එසේ සිහින මවන ජාතිය තවදුරටත් ජයෙන් ජයට පත් වෙනවා, උදාර වෙනවා. නිදහස් චින්තනයකින් ජාතිය පුබුදවා ගන්නට ඩෝල්ටන් නල්විස් නම් වූ ගේයපද රචකයා තුළ වූ ඌවමනාව අපට වැටහෙනවා. මේ ගේයපද රචනයට තනුව හා සංගීතය නියෝජනය කරමින් ගායනා කරන්නේ ජාතියේ ගාන්ධර්වයාණන් වූ පද්මශ්‍රී පණ්ඩිත් තමරදේවයන්. ගායක ගායිකා කණ්ඩායමක සහායද ගණිමින් එතුමා මියුරු තනුවක් මෙයට යොදවා තිබෙනවා. ඒ වගේම සූත්‍ර දේශනයක් වගේ, ගාථා සජ්ජායනයක් වගේ එතුමාගේ හඬ මේ මියුරු ගීතය අලංකාර කරනවා. 70 නිදහස සමරන මේ මොහොතේ ඩෝල්ටන් නල්විස් සූරින්ගේ පැතුම හදවතේ ධාරණය කරගනිමින් අපි මේ ගීතය යලිත් මුල සිට සවන් දෙමින් රස විඳිමු. සිතනා සිතත් උදාරයි ගුණි වහල් නිමැවුම් මවන හිසත් උදාරයි නිමහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි ගිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි යශෝකල්වල් ජෝති ඉනෙන්දුදායි ජීවන් පසිරීම ජාතිය ජයෙන්දුදායි යශෝකල්වල් ජෝති ඉනෙන්දුදායි නිදා නොහින යලි පිපිති අහස බලන්නේ නවෝදය දෙදරයි දිරුති පිදිලෙන්නේ නිදා නොහින්ද යලි පිබිදි අහස බලන්නේ නවෝදය දෙදරයි දිරුති පිදිලෙන්නේ පිදෙන තෙලරන් ගොය උදාරයි හෙළරෙත සිත සනහා නව සිහින සදානයි හෙළරෙත සිහිය උදාරයි
කෙලෙත සිත සනහා නව සිහින සදායි ගී හර සරණියෙන් ඔබත් සමග රැඳුනේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය මහතා නිෂ්පාදනය සුරේකා පෙරේරා